ओम शांति। ददासी अत्राय अट्टाय हत उदयसन मुरली बाप ददा मधुबन अद मुल सारे सोमिहिदा रोनी इस्मुति वंदना मगिन ओब दाने उपयाय नायबाली सिटी ओब धनवत्वी लोके हेमी करुवन बावट पत्वे अद प्रश्न बाबगे सत्य आश्रय ओबव इतर करवन अतर असत्य ओबव गिल्वादमय यान्ने ही तेरुम कुमग्द बाबगे पिदितुर ओब सत्य नम्मो पियागे आश्रय लबन विट इहल टेसवे रावण गे आश्रय असत पुरुष आश्रय रावण आश्रय ओबव बिमवटन अतर हेवत ओबे बोटुव गिल्वन अतर पिया ओबव एतर करवाई ओब विमुक्ति हा जीवन मुक्ति सेनेकिन लबन्ने पियागे आश्रय विस्मय निसाई ओट विज्ञा करुयाय कियनुयेद एहेइनी ओम शांति। दरुवन स्मृतियेन युतुव वाडि वी सिटि मेट स्मृतिये वंदना गमनयै व्यवहार केरे पिया मेसे कियाय योगायन वचन नोय दन्न पिया सिहि करन्न ओहु ओकले सियलु जीवयन्गे पियावन अतर पवित्र करुहा उत्तरीतर पियाद वेइ पिया मेसे कियाय ओबे शरीरे हा बेंदुनु सियल्ल अतहर एकम पिया सिहि करन्न ओबे मरणेदी ओबट लोकय अहिमि वियाय कियमनक तिबे शरीर सा संबंध शारीरिक संबंध अति नैद आदि सियाल सिहि नोकर ओब दकिन शरीर देसद नोबलन्न पिया सिहि किरीम पमनक करविट ओबे पाव देवी अनुवत बहु उपत्तर सिट ओब पाव करत पापकारिंगे लोकय मियाय सत्युगे ऊकाले पिनवंतयन्गे लोकयाय एनिसा जीवयनु ओब बुद्धियदा बाबाव सिहि कल युतु एत ओबे सियलु पाव दुरु कर दैन पिन रस करन्ने केसेद पिया सिहि किरीमेन पमणक पिन रस करनु एत सित सा बुद्धि अत्ते जीवय तुलाई एनिसा जीवयनुन ओब बुद्धियेन बाबा सिहि कल युतुय යාලුවන් නෑදෑයන් සියල්ල අමතක කරන්න ඔවුන් එකිනෙකාව අසතුටටපත් කරයි ඔවුන් කරන පළමු පාපය කාම රාගය නම් වූ කඩුව පාවිච්චි කිරීමයි දෙවෙන්නේ කුමක්ද සියලු දෙනාටම විමුක්තිය ලබා දෙන අසීමිත සතුට ලබා දෙන කෙනා එනම් ඔබ මුළු ලෝහිම කරුවා බවට පත් කරවන පියා සෑම තැනම ඇත සර්ව ව්‍යාපී යයි කීමයි මෙය පාසලක් වන අතර ඔබ පැමිණ සිටින්නේ ඉගෙනීම සඳහායි ලක්ෂ්මී නාරායන් වීම ඔබගේ ඉලක්කය සහ අරමුණයි වෙන කිසිවෙකුට මෙය කිව නොහැක ඔබ දැන් පාරිශුද්ධතරපත් විය යුතු අතර පිරිසිදු ලෝකයේ හිමිකරුවා බවට පත්විය යුතු බව දැන් ඔබ දනි. හරියටම අවුරුදු 5000කට පෙර අපි ලෝකයේ හිමිකරුවන් වීමු. දෙවි දේවතාවන් ලෝකයේ හිමිකරුවන්ය. ඒතරම්ම උසස් තත්ත්වයකි. ඔබට ඒ තත්ත්වය ලබා දුන්නේ පියා බව සත්‍යයයි. පියායනු උත්තරීතර ජීවයයි. ඔහුගේ මුල් නම සිවාය පසු ඔහුට බොහෝ නම් දමා ඇත බොම්බායේ බබුල්නාත් කෝවිලයයි සිස්තස්ථානයක් ඇත එනම් කටු අකුලක් මල් උයනක් බවට පත් කළේ ඔහුය සැබෑව නම් ඔහුට ඇත්තේ නියම නම පමණි ඒ සිවාය
ඔබ බ්‍රහ්මා සිහි කළ යුතු නොවේ. ඔහු ශාරීරික කෙනෙකි. ඔබ සිහි කළ යුත්තේ අශාරීරික කෙනාය. ඔබ අපිරිසිදු වී ඇත. ඔබ පිරිසිදු විය යුතුය. මහත්මා හා පාපාත්මා යයි දෙකක් ඇත. මහා උත්තරීතර ජීවය යයි නොකියවේ. කිසිවෙකුට තමා උත්තරීතර ජීවය හෝ දෙවියන් යයි කිව නොහැක. මහත්මයෙක් යනු පිරිසිදු කෙනෙකි. සන්‍යාසීවරු සියල්ල අතහරී ඔවුන් පිරිසිදු අයයි කියන්නේ ඒ නිසාය. ඔවුන්ද නැවත උපදින බව පියා විස්තර කර දී ඇත. ශාරීරිකය නිසකවම නැවත ඉපදිය යුතුය. ඔවුන් පාපය තුළින් උපදින අතර ඉන්පසු වැඩිහිටි වියටපත් වූ විට සියල්ල අත්හරී. දෙවි දේවතාවන් ඒ නොකරයි. ඔවුන් සෑම කල්හිම පාරිශුද්ධය. දැන් පියා ඔබව යක්ෂ තත්ත්වයේ සිට දේවතා තත්ත්වයට පත් කරවයි. ඔබ දෙවි දේවතා ප්‍රජාවට අයිතිවන්නේ දිව්‍ය ගුණාංග උකහාගත් විටය. දෙවි දේවතා ප්‍රජාව සත්තුගේ දීවන අතර යක්ෂ ප්‍රජාව ජීවත් වන්නේ කලු යුගයේදීය. දැන් මෙය සංගම යුගයයි. දැන් ඔබට පියා හමු වී ඇත. ඔහු මෙසේ කියයි. ඔබ නැවතත් දේවතා ප්‍රජාවට නියත වශයෙන්ම ඇතුළත් විය යුතුයි. ඔබ මෙහි පැමිණ ඇත්තේම දෙවි දේවතා ප්‍රජාවට ඇතුළත් වීම සඳහාය. දෙවි දේවතා ප්‍රජාවේ අයට අසීමිත සතුටක් ඇත. මේ ලෝකේ නම් ප්‍රචණ්ඩය. දෙවි දේවතාවන් අවිහිංසකය. පියා මෙසේ කියයි. ඉතා සෝමහිරි වූ ආධ්‍යාත්මික දරුවන් පියා සිහි කරන්න. ඔබේ ගුරුන්ද ශාරීරිකය. ඔබ දැන් සිහි කළ යුත්තේ උත්තරීතර ජීවය වන පියා පමණයි. ඔබ පුණ්‍යවන්ත වූ විට සතුරු ලැබේ. ඔබත් 84ක් ගැනීමේදී ඔබ පාපකාරී බවට පත්විය. දැන් ඔබ පින් රැස් කරයි. ඔබ සියලු පව් දුරු කරන්නේ යෝගා බලයෙනි. ඔබ ලෝකේ හිමිකරුවන් බවට පත්වන්නේ ස්මෘති වන්දනා ගමන තුලිනි. ඔබ සත්තකින්ම ලෝකේ හිමිකරුවන් බවට පත්ව සිටියහ. ඔවුන් කොහේ ගියාද? පියා ඔබට මේද හොඳින් කියා දෙයි. ඔබ සූර්ය වංශයෙන් චන්ද්‍ර වංශයට පැමිණ ඔබත් 84ක් ගත්හ. භක්තිය ඵලය දෙවියන් දෙන බව කියවේ. ශාරීරික කෙනෙකුට දෙවියන් නැයි කිව නොහැක. ඔහු කලේ අශාරීරික ශිවාය. මිනිසුන් ශිවාගේ උපත සමරන්නේ ඔහු නිසකවම පැමිණ ඇති නිසාය. කොහොම නමුත් ඔහු මෙසේ කියයි. මම ඔබ උපදින ලෙසින් උපදින්නේ නැත. මා ශරීරයක් ණයට ගත යුතුව ඇත. මාහට මටම කියා ශරීරයක් නොමැත. එසේ තිබුණා නම් මට තවත් නමක් තිබිය යුතුය. බ්‍රහ්මාය නාමය අයත් වන්නේ මොහුටයි. ඔහු සියල්ල අත්හැරියායින් පසුව බ්‍රහ්මාය නම දෙන ලදී. ඔබ බ්‍රහ්ම කුමරුන් සහ කුමරියන් මේ. නොයසේ නම් බ්‍රහ්මා පැමිණියේ කොහි සිටද? බ්‍රහ්මා යනු ශිවාගේ පුත්‍රයාය. ශිවබාබාහුගේ පුත්‍රයා වන බ්‍රහ්මාට ඇතුළු වී ඔබට ඥානය ලබා දේ. බ්‍රහ්මා විෂ්ණු සහ ශංකර ඔහුගේ දරුවන්ය. අශාරීරික පියාගේ දරුවන්ද අශාරීරික වේ. ජීවයන් පහළට බැස ශරීර ලබා ගන්නේ ඔවුන්ගේ කොටස් රඟපෑම සඳහාය. පියා මෙසේ කියයි. මම එන්නේ අපිරිසිදු අය පිරිසිදු කිරීමටයි. මම මෙම ශරීරය ණයට ගනිමි.
මෙහිදී කතා කරන්නේ ශිව දෙවියන්ය. කෘෂ්ණා දෙවියෙක් විය නොහැක. ඇත්තේ එකම දෙවියකි. කෘෂ්ණාගේ පැසසුම සම්පූර්ණයෙන්ම වෙනස් වූවකි. පළමු දෙවි දේවතාවන් ලෙස රාධා කෘෂ්ණා හැඳින්වෙන අතර ඔවුන්ගේ විවාහයෙන් පසු ලක්ෂ්මී නාරායන් බවට පත් වේ. කොහොම නමුත් කිසිවෙක් මෙය නොදනි. රාධා කෘෂ්ණා ගැන හෝ ඔවුන් යන තැන ගැන හෝ කිසිවෙක් නොදනි. රාධා කෘෂ්ණා විවාහයෙන් පසුව ලක්ෂ්මී නාරායන් වේ. ඔවුන් එක් එක්කෙනා වෙනස් අධිරාජයන්ගේ දරුවෝය. පාප ස්වභාවය වන රාවන් එයි නොසිටින නිසා එහි අපවිත්‍රතාවය හෝ බිඳක් නොමැත. ඒ රාම දෙවියන් රාජ්‍යයි. දැන් බාබා ජීවයන්ට මෙසේ කියයි. මා සිහිකර විට ඔබේ පව් කැපී යනු ඇත. ඔබ සතෝපදාන්නේ සිටි අතර දැන් තමෝපදාන්නේ ඇත. ඔබ පාමුඩුවට පත් වී ඇති අතර දැන් ලාභ එකතු කළ යුතුය. දෙවියන් ව්‍යාපාරිකයා යනුවෙන්ද හඳුන්නයි. ඔහු සමග ව්‍යාපාර කළ හැක්කේ ඉතා සුළු පිරිසකටය. ඔහු විද්‍යාකරු යයිද කියති. ඔහු කරන විස්මිත දේ නම් මුළු ලොවටම ගැලවීම ලබා දීමයි. ඔහු සැමටම විමුක්තිය හා ජීවන මුක්තිය ලබා දේ. මේ විද්‍යාවකි. මනුෂ්‍යයෙකුට තවත් මනුෂ්‍යයෙකුට ගැලවීම ලබා දිය නොහැක. ඔබ උපත් 63ක්ම භක්තිය කර ඇත. භක්තියෙන් කවුරු නෝ ගැලවීම ලබා ගත්තාද? ගැලවීම ලබා දෙන කවුරු නෝ සිටියාද? එසේ නැත. කිසිවෙකුට නැවත ගෙදර යාමට නොහැකි වේ. අසීමිත පියා පැමිණ පාමණී සියලු දෙනා නැවත ගෙදර ගෙනියන්නේ. කලියුගයේදී රජවරුන් බොහෝය. එෙහිදී නම් පාලකයන් වන්නේ ඔබ කිහිප දෙනෙක් පමණි. අන් සියලු දෙනා විමුක්තියට යන අතර ඔබ විමුක්ති දේශය හරහා ජීවන මුක්ති දේශයට යනු ඇත. චක්‍රය දිගටම කැරකි. ඔබ වූ ජීවයන් දැන් ලෝක චක්‍රයත් නිර්මාපකයා සහ නිර්මාණය මුල මැද සහ අග පෙන්වා දී ඇත. මෙම ඥානය තුළින් සාමාන්‍ය මිනිසුන්ව සිට නාරායන් බවට පත්වන්නේ ඔබය. දෙවි දේවතාන්ගේ රාජධානිය පිහිට වූ පසු මෙම ඥානය අවශ්‍ය නොවේ. දෙවියන් ඔබට භක්තියේ ඵලය වන චක්‍ර භාගයක් සඳහා සතුරු ලබා දේ. එනික් බිතුව රාවන් රාජයේදී දුක ආරම්භ වේ. ඔබ ක්‍රමයෙන් ඉනිමගේ පහළට දිගටම බැස ඒ ඔබ සත්තුගේදී සෑම දවසක් පාසාම ඉනිමගේ පහළට යා යුතුය. ඔබ කලා 16කින් සම්පූර්ණ වී සිට පසුව ඉනිමගේ පහළට දිගටම බැසී හැම තත්පරයක්ම පසුවීමේදී ඔබ පහළට දිගටම ගමන් කරයි. කාලේ දිගටම නොනවති පසුවන අතර දැන් ඔබ පැමිණ ඇත්තේ මෙතනටය. එහිදීද කාලය මෙලෙසින්ම පසුවී ගියේය. අපි ඉනිමගේ නගින්නේ ක්ෂණිකවය. පසුව අප ඉනිමගේ පහළට පැමිණෙන්නේ උකුණකු මෙන් සෙමින් සෙමිනිය. පියා මෙසේ කියයි. මම සැමට ගැලවීම ලබා දෙන කෙනාය. මිනිසුන් පාපය තුළින් උපදින නිසා සහ අපිරිසුදු නිසා තවත් මිනිසෙකුට ගැලවීම ලබා දිය නොහැක. සත්‍ය ලෙසම නම් සැබෑ මහත්මා වන්නේ කෘෂ්ණා පමණි. මෙහි ඉන්නා මහත්මාවරු පාපය තුළින් උපදින අතර අත්හැරීමක් කරන නමුත් එහි සිටිනා දෙවි දේවතාවුන් සෑම විටම පාරිශුද්ධයි. ඔවුන් තුළ කිසිදු පාපයක් නොමැත.
එම ලෝකයේ පාපයෙන් තොර ලෝකයේ වන අතර මෙම ලෝකය පාරිශුද්ධියෙන් තොර වූ පාපකාරී ලෝකයයි. හැසිරීමද ඉතා නරකය. දෙවි දේවතාවන්ගේ හැසිරීම ඉතා හොඳය. සෑම දෙනාටම ඔවුන් නමස්කාර කරයි. ඔවුන්ගේ චරිතය ඉතා හොඳ නිසා අපිරිදු මනුෂ්‍යයින් පිරිසුදු දේව ප්‍රතිමා ඉදිරියේ හිස නමා නමස්කාර කරයි. මෙකල කලකෝලහල නිතරම වැඩිය. විශාල කලබල ඇත. දැන් මිනිසුන්ට ජීවත් වීමට ප්‍රමාණවත් ඉඩ කඩද නැත. ඔවුන්ට ජනගහනය අඩු කිරීමට අවශ්‍ය නමුත් එම කාර්ය කිරීම අයත් වන්නේ පියාට පමණි. සත්තුගේ ඇත්තේ ඉතා සුළු පිරිසකි. සියලු ශරීර දැවී යන අතර ජීවයන් ඔවුන්ගේ මිහිරි නිවස වෙත යනු ඇත. සෑම කෙනෙක්ම අනු පිළිවෙලින් දඬුවමට භාජනය වේ. දඬුවමින් නිදහස් වන්නේ සම්පූර්ණ උත්සාහ දරා ජයග්‍රහණයේ මල් මාලාවට අයත්වන අය පමණයි. මාලයක් යනු එක් අයෙක් නොවේ. ඔවුන් එම තත්ත්වයට පත් කරවන කෙනා මුල් මල තසල්සේ නිරූපණය වේ. ඊළඟට දිත්ත පබළුවලින් පවුල් මාර්ගය නිරූපණය වේ. මාලය අයිති වන්නේ යුගල වශයෙනි, තනි තනිව නොවේ. සන්‍යාසීවරුන්ගේ මාලයක් නැත. ඔවුන් අයත් වන්නේ හුදකලා මාර්ගයටයි. ඔවුන්ට ගෘහ මාර්ගයේ අයට ඥානය දිය නොහැක. ඔවුන් පිරිසිදු බවට පත්වීම සීමා සහිතය. ඔවුන් හතා යෝගාවලට අයත් වන අතර මෙය ඔබේ රාජ යෝගයයි. පියා ඔබට රාජයෝගා උගන්නා රාජධානියක් ලැබීමට මග සලසයි. පියා සෑම අවුරුදු 5000කට වරක්ම පැමිණේ. ඔබ චක්‍රභාගයක් සතුරින් පාලනය කර ඉන්පසු රාවණ රාජ්‍යයේදී ක්‍රමයෙන් නොසතුරට පත් වේ. මේ දුක හා සැප නම් වූ ක්‍රීඩාවයි. පාණ්ඩව ඔබ ජයග්‍රාහකයන් වේ. දැන් ඔබ මග පෙන්වන්නන් වේ. ඔබ අන්නාට ගෙදර යාමේ වන්දනා ගමනට නායකත්වය දේ. අනිකුත් වන්දනා ගමන් මිනිසුන් උපන් වතාවල ගොස් ඇත. ඔබේ වන්දනා ගමන නැවත ගෙදර යාම පිළිබඳවයි. පියා පැමිණ සැමටම විමුක්තිය හා ජීවන මුක්තියට මඟ පෙන්වයි. ඔබ ජීවන මුක්තියට යන අතර අන් සියලු දෙනා විමුක්තියට යනු ඇත. ව්‍යසනයේ කෑ ගැසීමෙන් පසු ඇතිවන්නේ ජයග්‍රහණයේ හඬයි. දැන් මේ කලුගේ අවසානයයි. ඉතා බොහෝ කරදර සිදුව යුතුව තිබේ. එවිට ඔබේ ස්මෘතියේ වන්දනා ගමන තුළ සිටිය නොහැකි වේ. මක්නිසාද? එවිට බොහෝ කලබල සහිත වන නිසාය. පියා මෙසේ කියයි. දැන් ඔබ ස්මෘතියේ වන්දනා ගමන වැඩි කරන්න. එවිට ඔබේ පාපයන් දවා හැර ඔබේ පින් එකතු කරගත හැකිය. අඩු වශයෙන් සතෝ ප්‍රධාන බවටවත් පත්වන්න. පියා මෙසේ කියයි. මම හැම චක්‍රේම සුබ වූ සංගමයුගයේදී පැමිණෙමි. මේ වූ කලී බ්‍රාහ්මීන් වරුන්ගේ කුඩා යුගයයි. බ්‍රාහ්මීන් ඔබගේ සංකේතය වන්නේ මුදුන් ගැටයයි. ඔබේ බ්‍රාහ්මීන් වංශය ඉතා කුඩා එකකි. පියා මෙම කෙටි යුගයේදී ඉගැන්වීමට පැමිණේ. ඔබ ඔහුගේ දරුවන්, ඔහුගේ ශිෂ්‍යයන් වන අතරම ඔහුගේ අනුගාමිකයන්ද වේ. ඔබ සෑම එකම කෙනාටම අයත් අයයි. එසේ පියාද උගන්වන ගුරුවරයාද ලෝකයේ මුල මැදහා අග පිළිවෙල ඥානය දෙන්නාද හෝ ඔහු සමගම ඔබ කැඳවාගෙන යාමට සමත් එකම මිනිසෙක්වත් නැත. එවැනි මිනිසෙක් සිටියේ නොහැකිය.
ඔබ මේ සියල්ල දැන් තේරුම් ගනි. මුල්ලින් සත්තුගේදී මේ ගස ඉතා කුඩාය. අන් සියලු දෙනා සාමේ දේශයට ගොස් සිටිනු ඇත. පියා වූ කලී සියලු දෙනාටම විමුක්තිය ලබා දෙන්නාය. ඔවුන් පියාට මෙසේ හඬගා කියයි. පවිත්‍ර කරුවාණනි, බාවා පැමිණෙන්න. අනෙක් අතට ගල් කඳු පර්වත තුල දෙවියන් ඇතැයිද, බල්ලන් බල්ලුන් තුල දෙවියන් ඇතැයිද කියයි. ඔවුන් අසීමිත පියාට අපහාස කරයි. ඔවුන් ලෝකයේ හිමිකරුවා වන පියාට නිගරු කරයි. මේට කියනුවේ රාවන්ගේ නරක ආශ්‍රයෙන් සිදුවන බලපෑම කියාය. සත්‍යයේ ආශ්‍රය ඔබ එතර කරවන අතර අසත්‍යය ඔබ ගිල්වාලයි. රාවන් රාජ්‍යය ඇතිවන විට ඔබ පිරිහීමට පටන් ගනී. පියා පැමිණ ඔබේ තත්ත්වය උසස් කරවයි. පියා පැමිණ ඔබ මනුෂ්‍යත්වයෙන් දෙවි දේවතා තත්ත්වයට පත් කරවයි. එනිසා මේ සැමට යහපත උදා කරන්නකි. දැන් හැම කෙනෙකුම ආගේ මෙහි පැමිණ ඇති අතර තාම ඉහළ සිටින අය සියලු දෙනා දිගටම පහළට පැමිණේ. අශාරික ලෝකෙන් සියලු ජීවයන් පහළට පැමිණ තෙක් ඔබේ විභාග අනුපිළිවෙලින් ඔබ දිගටම සමත් වීම කෙරේ. මේ ආධ්‍යාත්ම විද්‍යාලයකි. ආධ්‍යාත්ම පියා ආධ්‍යාත්ම දරුවන් ඔබට ඉගැන්වීමට පැමිණේ. එනික් විතිව රාවණ රාජ්‍ය පැමිණි විට ඔබේ පිරිසුදු ශරීර අපිරිසුදු රජවරුන් බවට පත් වී පිරිසුදු දෙවි දේවතා ප්‍රතිමා ඉදිරියේ හිස නමමින් වන්දනාව පටන් ගනී. පාරිශුද්ධත්වය හා අපිරිසුදු බවට පත්වන්නේ ජීවයයි. ජීවෙන් අපිරිසුදු වූ විට අපිරිසුදු ශරීර ලැබේ. පිරිසුදු රත්නම් වලට ලෝහ මිශ්‍ර කර සාදන ආභරණද අපිරිසුදුය. දැන් ජීවෙන් එම අපිරිසුදු දුරු කරන්නේ කෙසේද? ඔබේ පාපයන් සිඳ හැරලීම සඳහා යෝගාගින්න අවශ්‍ය වේ. ජීවයන් වලට රිදී, තඹහා, යකඩ ආදිය මතු වී ඇත. ජීවයන් නියම රත්රන් ලෙස තිබුණි. දැන් ඒවා කෘත්‍රිම වී තිබේ. එම අපිරිසුදු සිඳරන්නේ කෙසේද? මේ යෝගාගින්නක්ය. ඔබ සිටින්නේ යෝගා නම් වූ සෑය මතය. කලින් ඔබ සිටියේ කාමරාගේ සෑය මතය. පියා ඔබව ඥානේ සෑය මතට පමුණුවයි. ඔබව ඥානේ සෑය මතට වාඩි කරවිය හැක්කේ ඥානේ සාගරය වන පියාට මිස වෙන කිසිවෙකුට නොවේ. මිනිසුන් භක්ති මාර්ගයේදී දිගින් දිගටම වන්දනාවන් කරන නමුත් ඔවුන් වන්දනා කරන්නේ කාටදයි නොදනී. ඔබ දැන් ඔවුන් ගැන දැනුවත් වී ඇත. ඔබ සැම දෙවි දේවතාවන් වූ කල වන්දනා කිරීමේ සියලු ප්‍රති අවසන් වේ. රාවණ රාජ්‍යය පටන් ගන්නා විට භක්ති මාර්ගයේද ආරම්භ වේ. අච්චා සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමුණු දරුවන්ට ඔබගේ මව, පියා, බබ්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. අද ධර්මදේශනා සාරාංශ අංක 1. දඬුවමින් නිදහස් වීම සඳහා ජයග්‍රහණ මල් මාලාවේ පබලුවක් වන්න. ආධ්‍යාත්මික මඟ පෙන්වන්නෙක් වී සැවම සාමයේ දේශය වන නිවස කරා යන ආධ්‍යාත්මික ගමනට නායකත්වය දෙන්න. අංක 2. ඉස්මුතියේ වන්දනා ගමන ක්‍රමයෙන් වැඩි කිරීමෙන් සීලු පාපයන්ගෙන් නිදහස් වන්න. යෝගාගින්න මගින් ජීවය සැබෑ රත්තරම් බවට පත්කර සතෝ ප්‍රධාන වන්න.
අද වරදානය ඔබ දැඩි උත්සාහයක නිරත වන්න කවන අතර සෑම මොහොතක්ම ඔබගේ අවසාන මොහොත ලෙස සලකමින් නිරතුරුව සූදානම්ව සිටින්න. ඒ බව විස්තර කරනවා. ඔබගේ අවසාන මොහොත ගැන සහතිකයක් නොමැති අතර ඒ නිසා ඔබ සෑම මොහොතක්ම ඔබගේ අවසාන මොහොත ලෙස සලකා සෑමදා සූදානම්ව සිටිය යුතුයි. සෑම විටම සූදානම් වීම යනු දැඩි උත්සාහයක යෙදෙන්නකු වීමයි. විනාශයටව ටික කාලයක් ගතවන බවත් ඒ වන විට ඔබ සූදානම් වනු ඇති බවත් නොසිතන්න. නැත, සෑම මොහොතක්ම අවසාන මොහොත විය හැකි අතර නිරතුරුවම බැඳීමේ නිදහස්ව පවුකාර සහ නාස්තිකාර සිතිවිලි වලින් නිදහස්ව සිටින විට ඔබ සැමදා සූදානම් යයි කියනු ලැබේ. කුමන කාර්යයක් තවමත් ඉතිරිව තිබුණත් ඔබේ මනෝ ස්ථිතියට නිරන්තරයෙන් ඔබෙහි සිටීමට ඉඩ දෙන්න. එවිට සිදුවන ඕනෑම දෙයක් හොඳවනු ඇත. පාඨය නීතිය ඔබේ අතර ගැනීම යනු අංශු මාත්‍රයක හෝ කෝපය තිබීම වේ. නීතිය ඔබේ අතර ගැනීම යනු අංශු මාත්‍රයක හෝ කෝපය තිබීම වේ. ඕම් ශාන්ති.